බලවත් වූ ජන්මපත්‍රයක් හිමි ඔබ අප කියන අසුගතාවෙන් සියල්ල මගහැර ඉතාමත් ඉහළ ජීවිතයකට වඩාත් සුපෝකභෝගී ජීවිතයකට අවතීර්ණ වෙන්නට ඒ දුක් මුසු කරදරකාරී දේවල් පළවා හරින්න ඔබගේ ජන්මපත්‍රය තුළ ග්‍රහයන්ගේ බලය තියෙන්නට පුළුවන් කියන කාරණය විශේෂයෙන්ම ඔබ ගවේෂණය කළ යුතුයි ඔබගේ ජන්මපත්‍ර පරීක්ෂාව තුළින්. ජූලි පළවෙනි සතිය ගැන අවධානය යොමු කරත් චන්ද්‍රයාගේ උෂමයට ගමන් කිරීම දෙවැනි දාට ඉදලා තියෙනවා. හතරවෙනි දාට චන්ද්‍රයා මිතුනේට ගමන් කිරීමත්, හයවෙනි දාට චන්ද්‍රයා කටකයට ගමන් කිරීමත්, හත්වෙනි දාට සිකුරු කටකයට ගමන් කිරීමත් මේ ග්‍රහයන්ගේ නැකත්තාදී ඒ විවිධාකාර පිහිටීම් වල තියෙන ස්වභාවයත්, ග්‍රහ දෘෂ්ටි වල තියෙන ඇතිවීමත්, මේ ගෝචරත් එක්ක ඇතිවන ස්වභාවය සලකලා තමයි අපි ඔබට මේ පළවෙනි සතියේ බලාපොරොත්තු විස්තරය ගෙනෙන්නේ. ඔබගේ ජන්ම පත්‍රයේ තියෙන ග්‍රහයන්ගේ ප්‍රබලතාවය නිසා ඔබගේ මේ ජූලි දෙවැනි සතියේ තියෙන ග්‍රහ බලය වඩා සුබදායී කරන්නට හැකියාවක් තියෙන පුළුවන් ඔබගේ නිවැරදි ජන්ම පරීක්ෂා ජන්ම පත්‍ර පරීක්ෂාව තුළ හඳුනා ගන්නට පුළුවන්. දෙවැනි සතියේ විශේෂයෙන්ම 15 වෙනි දාට ඉදලා තියෙන විශේෂිත දෙයක් කුජ සහ යුරේනස් අතර ග්‍රහ යුද්ධයක්. ඉතින් මේක යුරේනස්ට ජය අත්වීමක් පවතිනවා. 9 වෙනි දාට චන්ද්‍රයා සිංහයට ගමන් කිරීමත්, 11 වෙනි දා චන්ද්‍රයා කන්‍යාවට ගමන් කිරීමත්, 14 වෙනි දා චන්ද්‍රයා තුලාවට ගමන් කිරීමත්, 16 වෙනි දා චන්ද්‍රයා වෘශ්චිකයට ගමන් කිරීමත්, 12 වෙනි දා කුජ වෘෂභයට ගමන් කිරීමත්, 16 වෙනි දා රවි කටකයට ගමන් කිරීමත් කියන කරුණු කාරණා ග්‍රහ බලය මේ දෙවැනි සතියට අදාළ ජන්මපත්‍ර තීරණයට විශේෂයෙන්ම අදාළ වෙනවා. ජූලි 3 වෙනි සතිය ගැන අවධානය යොමු කරද්දී ඔබට කියන්නේ ඔබගේ තියෙන ඒ ජන්මපත්‍ර පරීක්ෂාව තුළ ඔබගේ තියෙන ඒ සුවිශේෂී ග්‍රහයන්ගේ බලපෑම නිසා මේ කියන අශුභතාවයන් සියල්ල මගහැර ඔබට ශුභඵල දෙන්නට පුළුවන්කම තියෙනවා. බුධ 19 වෙනිදා සිංහයට ගමන් කිරීමත්, චන්ද්‍රයා 19 වෙනිදා ධනුවට ගමන් කිරීමත්, චන්ද්‍රයා 21 වෙනිදා මකරයට ගමන් කිරීමත්, චන්ද්‍රයා 23 වෙනිදා කුම්භයට ගමන් කිරීමත් කියන සුවිශේෂී සිද්ධීන් සහ ග්‍රහ පීඨීම් වල වෙනස්කම් මේ සතියේදී ඇති වෙනවා. ජූලි අවසාන සතිය ගැන අවධානය යොමු කරත් ඔබගේ ඒ ජන්මපත්‍ර පරීක්ෂාව තුළ ඔබගේ තියෙන ඒ ග්‍රහයන්ගේ ප්‍රබලතාවය හඳුනාගෙන ඒ තියෙන අශුභතාවයන් සියල්ල මගහරින්නට පුළුවන් හැකියාවක් ඔබගේ ජන්මපත්‍රයේ තියෙන්නට පුළුවන්. සිකුරු 31 වෙනිදා සිංහයට ගමන් කිරීමත්, චන්ද්‍රයා 23 වෙනිදා මීනයට ගමන් කිරීමත්, චන්ද්‍රයා 27 වෙනිදා මේෂයට ගමන් කිරීමත්, චන්ද්‍රයා 29 වෙනිදා වෘෂභයට ගමන් කිරීමත්, චන්ද්‍රයා 31 වෙනිදා මිථුනයට ගමන් කිරීමත් කියන සුවිශේෂී ග්‍රහ වෙනස්වීම් ටික අල්ලා තමයි මේ පලාපල විස්තරය සැකසෙන්නේ. මේෂ ලග්නයේ පළමු සතිය තුලදී අවිවාහක අයට ඔන්න උසස් යෝජනාවන් ලැබෙන තත්ත්වයක් පවතී. ලිස්සා වැටීම්, රෝගී භාවයක් ඇතිවීමක් වැනි දෙයක් ඔබට තියෙන නිසා ඒ ගැන කල්පනාකාරී වෙන්නට ඕන. ණයක් ගෙවන්නට ඔබට සිදුවෙන තත්ත්වයකුයි තියෙන්නේ. මානසික ආතතියේ පැවතීමක් ඔන්න තියෙන සතියක් විතර පළවෙනි සතිය හඳුනා ගන්නට පුළුවන්. දෙවන සතිය ගැන අවධානය යොමු කළොත් අපේ මේෂ ලග්න හිමියන්ට නව ව්‍යාපාරයකට සිත් ඇතිවීමක් තමයි ඔන්න තියෙන්නේ. අසාර්ථක ආයෝජන අවස්ථාවන් ඔබ සිත් කරනවා. දුක් මුසු සිදුවීමක් අසන්නට ලැබෙන තත්ත්වයකුයි ඔබට පවතී. විශේෂ මුදල් වැයවීමක් ඔන්න තියෙන සතිය. තුන්වන සතිය ගැන අවධානය යොමු කළොත් අපේ මේෂ ලග්න හිමියන්ගේ දෙපා වේදනා ඉස්මතු වෙන තත්ත්වයකුයි තියෙන්නේ. වාස්තු දෝෂ ව්‍යාපාර වලට ඔන්න අහිතකර විදියට බලපාන තත්ත්වයක් තියෙන සතිය. ආයතනික කේලම් වගේ දේවල් අහන්න දකින්න ලැබෙන සතියක් බවට කියන්නට ඕනි. පැරණි ණය ලැබීමක් ඇති වෙන සතියක් විදියට පෙන්වන්නට පුළුවන්. හතරවන සතිය ගැන අවධානය යොමු කළොත් අපේ මේෂ ලග්න හිමියන්ගේ වාස්තු දෝෂ නිරෝගී බවට අයහපත් ලෙස බලපාන තත්ත්වයක් ඔන්න තියෙන්නේ. නිර්මාණශීලී භාවයේ ඇතිවීමක් පෙන්눔 කරනවා. වැටීම්, තැලීම් හෝ කැසීම් ඇතිවීමක් තියෙනවා. ඉතින් මේ ගැන ඔන්න විශේෂයෙන් කල්පනා කරන්න. විවාහ ගැටලුවක් ඇති වෙන්නට નિયમિત තත්ත්වයකුයි තියෙන්නේ. වෘෂභ ලග්න හිමියන්ට පළවෙනි සතිය කොයි වගේද? අනපේක්ෂිත වියදම් ඇතිවීමක් තමයි ඔන්න පෙන්눔 කරන්නේ. ආරක්ෂාව සාමය සම්බන්ධව ගැටලු ඇතිවීමක් නම් තියෙනවා. නීති ගැටලුවකට මුහුණ දීමක් ඔන්න ඔබට තියෙනවා. ව්‍යාපාර අවස්ථාවන් උදා කර ගැනීම ඔබ සිදු කරනවා. දෙවන සතිය කොහොමද අපේ වෘෂභ ලග්න හිමියන්? වැටීම්, තැලීම් හෝ කැසීම් ඇතිවන තත්ත්වයක් තියෙනවා. වකුගඩු ආශ්‍රිත පීඩාවක් ඉස්මතු වෙන ස්වභාවයක් තියෙන නිසා ඒ ගැන අවධානය යොමු කරන්න.
සමීප අයෙකුගේ සිත් රිදීමක් ඇති වෙනවා. ගෞරව සම්මානයට ඔබ තේරීමට බලය ඇති සතියක් ඉදිරියයි පෙන්නුම් කරන්න. තුන්වෙනි සතිය අපේ වෘෂභ ලග්න හිමියන්ගේ තාක්ෂණික දෝෂ නිසා මානසික පීඩාවක් ඇති වෙන තත්ත්වයක් තියෙනවා. ආමාශය ආශ්‍රිතව පීඩාත්මක තත්ත්වයක් වන්න ඔබට ඇති වෙනවා. සහෝදර අමනාප සිද්ධියක් ඔබට ඇති වෙනවා. ස්වභාවික දේවල් ගැන සොයන ආකාරයක් පෙන්නුම් කරනවා. හතරවන සතිය කොහොමද අපේ වෘෂභ ලග්න හිමියන්ට පපුව ආශ්‍රිත වේදනාවක් නැති වෙනවා. විනෝද අවස්ථාවන් උදා කරනවා. හදිසි අනතුරකින් ඔබ බේරෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. බැංකු කටයුතු සම්බන්ධ පීඩාත්මක තත්ත්වයක් ඔයි කියන්නට තියෙන්නේ. මිතුන ලග්නේ මිතුන ලග්න හිමියන්ට පළවෙනි සතිය කොහොමද? භූමි ලාභ පවතින තත්ත්වයක ඔන්න ඔබට තියෙන්නේ. මුත්‍රාශ ආශ්‍රිත වේදනාවන් ඉස්මතු වෙනවා. හිස ආශ්‍රිත වේදනාත්මක පීඩාත්මක තත්ත්වයක් ඔබට ඉස්මතු වෙනවා. අලෙවි කරන උපක්‍රම ඔබේ සාර්ථක වන තත්ත්වයකුයි තියෙන්නේ. දෙවන සතිය ගැන අවධානය යොමු කරොත් අපේ මිතුන ලග්න හිමියන්ගේ අසාර්ථක වන විවාහ යෝජනා ඔන්න ඔබට ලැබෙනවා. දෙපා වේදනාවන් ඉස්මතු කරනවා. හදිසි අනතුරක් ඔබට පවතිනවා. විදේශ ශිෂ්‍යත්ව බලාපොරොත්තු ඉටුවන තත්ත්වයකුයි තියෙන්නේ. තුන්වෙනි සතිය ගැන අපේ මිතුන ලග්න හිමියන්ගේ අවධානය යොමු කරොත් පාචන විහුවේ, ඒ කියන්නේ මේ ආහාර මාර්ගයේ දෝෂ ඇති වෙන තත්ත්වයකුයි තියෙන්නේ. අනුන්ගේ දුක් ගැන විලි ඇසීමට සිදුවන කාල සීමාවක් ඉදිරිය පෙන්නුම් කරනවා. අනපේක්ෂිත වෙච්ච කරදරයකට ඔබ මුහුණ පාන අතහැර දැමූ ව්‍යාපාරයක් ආරම්භ කරන තත්ත්වයකුයි ඔන්න ඔබේ තියෙන්නේ. මීළඟට අපි අවධානය යොමු කරමු හතරවෙනි සතිය කොහොමද අපේ මිතුන ලග්න හිමියන්ට කියන කාරණේ. ධනාත්මක චින්තනය කොට නැගෙන තත්ත්වයකුයි තියෙන්නේ. දුර නෑයෙකුගේ මරණයක් ඔබට ආරංචි වෙනවා සිද්ධ වෙනවා. දරුවන්ගේ අධ්‍යාපන බාධාවන් නිරල වෙනවා. ආවේගශීලී බව තියෙන නිසා ඒකන අවධානය යොමු කළ යුතුයි. කටක ලග්නේ පළවෙනි සතිය කොහොමද කියලා අපි බලමු. විනෝද අවස්ථාවන් ඔබේ සැලසුම් වෙන තත්ත්වයකුයි තියෙන්නේ. සන්ධි වේදනාවන් හටගන්නවා. සමාජ ශීලී භාවය ඔබේ අඩුවන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. විදේශ රැකියා ප්‍රමාද වීම සිද්ධ වෙනවා. දෙවන සතිය කොහොමද අපේ කටක ලග්න හිමියන්ට? දුර නෑයෙකුගේ මරණයක් සිද්ධ වෙනවා. අන්න පාචන විහය, කියන්නේ මේ ආහාර මාර්ගයේ දෝෂ තත්ත්වයක් පෙන්නුම් කරනවා. ගමන් මහන්සිය අධික කරන තත්ත්වයකුයි ඔබට ඇති වෙන්නේ. සුවපර නිින්දක් නම් ඇති කරනවා. තුන්වෙනි සතිය කොහොමද අපේ කටක ලග්න හිමියන්ට? මෝඩ ක්‍රියාවන් නැති වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. අසල් වාසින්ගේ චෝදනා ඇති වෙන තත්ත්වයක පෙන්නුම් කරන්නේ. අනුන්ගේ දුක් ගැන මිලි අසන තත්ත්වයකට ඔබපත් වෙනවා. පින්කමකට ඔන්න ඔබ සම්බන්ධ වෙන තත්ත්වයක් තියෙනවා. හතරවෙනි සතිය කොහොමද අපේ කටක ලග්න හිමියන්ට? සතුරන් ඔබට පරාජය වෙන තත්ත්වයකුයි තියෙන්නේ. නෑදෑයන්ගේ පරිගැනීම ඇති වෙනවා. ඇල්වතුරත් ඔබට අගුණ වෙන තත්ත්වයක් තියෙන්නේ. අනපේක්ෂිත කරදරයකට ඔබ මූණ පාන ස්වභාවයක් පෙන්වනවා. සිංහ ලග්නේ පළවෙනි සතිය කොහොමද කියලා අපි බලමු. දරුවන්ගේ අධ්‍යාපන බාධාවන් එල්ලවෙන තත්ත්වයකුයි තියෙන්නේ. අනපේක්ෂිත කරදරයකට ඔබ මුහුණ පානවා. නිරෝගී බවට බාධා වෙන ස්වභාවයකුයි තියෙන්නේ. හදිසි මුදල් ලැබීමක් ඔන්න ඔබට තියෙනවා. දෙවන සතිය ගැන අවධානය යොමු කරමු අපි සිංහ ලග්න හිමියන්. නෑදෑ පරිගැනීම ඇති වෙනවා. අසල් වාසී චෝදනා ඔබට එල්ල වෙනවා. මනස චංචල වීමේ තත්ත්වයකුයි පෙන්වනවා. පින්කමකට ඔන්න ඔබ සම්බන්ධ වෙනවා. දැන් අවධානය යොමු කරන්නේ අපි තුන්වෙනි සතිය කොහොමද අපේ සිංහ ලග්න හිමියන්ට කියන කාරණේ. අනතුරක් වීමට පවතින ස්වභාවිකුයි ඔන්න ඔබට තියෙන්නේ. දරුවෙකුගේ අධ්‍යාපන ගැටලුවක් විශේෂයෙන් ඉස්මතු වෙන තත්ත්වයක් තියෙනවා. අපරීක්ෂාකාරී වාහන ධාවනයක් ඔබ පෙන්නුම් කරනවා. ආර්ථික ස්ථාවර භාවය ඔබේ ඇති කරන තත්ත්වයක් තියෙනවා. දැන් අවධානය යොමු කරන්නේ අපේ සිංහ ලග්න හිමියන්ට හතරවෙනි සතිය කොහොමද කියන කාරණේ විමසා බලන්නට. ව්‍යාපාර සාර්ථක භාවයක් ඇති කරන තත්ත්වයක් තියෙනවා. හදිසි කෝපය ඔන්න ඔබට ඇති කරනවා. නීති ගැටලුවකට ඔබ මුහුණ පානවා. මරණයක් ගැන ආරංචි වෙනවා. කන්‍යා ලග්නයට කොහොමද මේ පළවෙනි සතියේ බලපෑම කියලා අපි මුලින්ම බලමු. සමීප වියෝවක් ඇති වෙන තත්ත්වයකුයි තියෙන්නේ. කැපීම් තුවාල වීම ඔබේ පෙන්නුම් කරනවා. කොන්වීමකට හුදකලා වීමකට තත්ත්වයක් පෙන්නුම් කරනවා. අසරණ අයට උදව් උපකාර කරනවා. දෙවෙනි සතිය කොහොමද අපේ කන්‍යා ලග්න හිමියන්ට? බෝනස් අතිකාල වගේ දේවල් ඔබට සැලසුම් වෙන තත්ත්වයකුයි තියෙන්නේ. හිතුවක්කාර ක්‍රියා නිසා අලාභ සිද්ධ වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා.
අසාර්ථක වෙළඳ ප්‍රචාරණ ඔබ සිද්ධ කරනවා. අධික වියදමක් යෙදෙනවා. තුන්වෙනි සතියේ කොහොමද අපේ කන්‍යා ලග්න හිමියන් විදේශ ප්‍රභු උපකාර හිමි වන තත්ත්වයක ඔන්න පවතින්නේ. කටි ප්‍රදේශයක කොන්දේ විශේෂයෙන්ම වේදනාත්මක තත්ත්වයකට පත් වෙනවා. සතුරන් නැති වෙනවා. නෑදෑ දේපල ගැන අසුබ දෙයක් ඔබට අසන්නට ලැබෙනවා. හතරවෙනි සතියේ කොහොමද අපේ කන්‍යා ලග්න හිමියන් තාක්ෂණික දෝෂ නිසා මානසික පීඩාත්මක තත්ත්වයක් පෙන්නුම් කරනවා. වස්තු ලාභ ඇති වෙනවා. සහෝදර සතුරුකම් ඉස්මතු වෙනවා. වැරදි ආයෝජන වලට ඔබ පෙළඹීම් පෙන්වන්න කරනවා. තුලා ලග්නය කොහොමද පළවෙනි සතිය? මිතුරන්සේ සිටින සතුරන් ඔබ හඳුනා ගන්නවා. අසාර්ථක වෙළඳ ප්‍රචාරණ ඔබ සිද්ධ කරනවා. රැකියාවට යහළු බාධාවන් එල්ලවන තත්ත්වයක ඔබ පෙන්වන්න කරනවා. වෘත්තීය පරාජය ලැබීම ඔබ පෙන්වන්න කරනවා. දෙවෙනි සතිය කොහොමද අපේ තුලා ලග්න හිමියන්ට? ධන ලාභ ලැබෙන තත්ත්වයක ඔන්න පවතින. මෝඩ ක්‍රියාවන් සිද්ධ කරනවා. මාර්ග අනතුරු ගැන අවධානමක් ඔබට තියෙන සතිය. නිවාස වාස්තු ගැටලු පෙන්නුම් කරනවා. තුන්වෙනි සතියේ කොහොමද අපේ තුලා ලග්න හිමියන්ට සූදු ජය ණය ලැබීම ඇති කරන තත්ත්වකුයි පෙන්නුම් කරන්නේ. නෑදෑ පරිගැනීම ඉස්මතු වෙනවා. මනස චංචල වීමක් නම් පෙන්නුම් කරනවා. දේපල නොලැබීමේ තත්ත්වයක් ඇති වෙනවා. හතරවෙනි සතියේ කොහොමද අපේ තුලා ලග්න හිමියන්ට ඉතම් ගැටලුවක් වෙන තත්ත්වකුයි තියෙන්නේ. ධනය ලැබීම් සහිත වෙනවා. වාස්තු දෝෂ බලපාන තත්ත්වයක ඔබට පවතින. වකුගඩු පීඩාත්මක තත්ත්වයක් පෙන්වුම් කරනවා. උච්චික ලග්න හිමියන්ට කොහොමද පළවෙනි සතිය? පොළවෙන් ගන්නා දේ ගැන වාසනාව ඉස්මතු වෙන තත්ත්වයක් තියෙනවා. ධන හිස් වේදනාවකට පත් වෙනවා. ලොතරැයි වාසනාව නොමැති සතියක් ඔබට තියෙනවා. මරණයක් ආරංචි වෙනවා. දෙවෙනි සතිය ගැන අවධානය යොමු කරමු. පිත්කෝප රෝග ඇති වෙන ස්වභාවයක් තියෙන පිත මූලික වෙච්ච නව ව්‍යාපාර අවස්ථාවන් ඔබ ඇති කරගන්න. පවුලේ අසමගිය වැඩෙන තත්ත්වයක් තියෙනවා. නෑදෑ චෝදනාවන් ඇති වෙන තත්ත්වයක් වෙයි තියෙන්නේ. තුන්වෙනි සතිය කොහොමද අපේ උච්චික ලග්න හිමියන්ට? නිරෝගී බව වැඩෙන තත්ත්වයක් වෙයි ඔන්න තියෙන්නේ. රැකියාවට යහළුවන්ගේ බාධාවන් එල්ලෙන්නේ. කාලය යහපත් කළමනාකරණේ නොවීමක් පෙන්නුම් කරනවා. පවුලේ ආරවුලක් ඇතිවීමක් පෙන්වනවා. හතරවෙනි සතිය කොහොමද අපේ උච්චික ලග්න හිමියන්ට? විදේශ ප්‍රභු උපකාර ඔබට නැතිවෙන තත්ත්වයක් පෙන්වීම කරනවා. කැනීම් ගවේෂණ වල ලැබීම් නැතිවෙන තත්ත්වයක් පෙන්වීම කරනවා. රන් ලෝහ ආශ්‍රිත රැකියා ප්‍රතිලාභ ඔබට නැතිවෙන තත්ත්වයකයි පෙන්වීම කරන්නේ. විභාග සඳහා හොඳ මතක ශක්තියක් ඇති කරන ස්වභාවයක් නම් පෙන්වීම කරනවා. ධනු ලග්න හිමියන්ට කොහොමද පළවෙනි සතිය? උත්සව අවස්ථාවන් නියදන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. සහකාරයාගෙන් උපකාර නොලැබෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. රාගික හැඟීම් විශේෂයෙන්ම උත්තේජනය වීමේ ස්වභාවයක් පෙන්වනවා. සෙම කෝප රෝග ඇති වෙන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. දෙවන සතිය කොහොමද ධනු ලග්න හිමියන්ට? වැදගත් වැඩකට උපකාර නැති වෙන තත්ත්වයක් පත් වෙනවා. වාහන දෝෂ තත්ත්වයකට පත් වෙනවා. මුහුදු රැකියාව වැඩි වාසි සහගත බව කියන්නට ඕනි. ජීවිතයේ දුක් බවම විඳින සතියක් විදිහට පෙන්වන්න කරනවා. තුන්වෙනි සතිය කොහොමද අපේ ධනු ලග්න හිමියන්ට? කේලම් නිසා පීඩාත්මක වන තත්ත්වයකයි පෙන්වන්න කරන්නේ. පවුලේ සාමය අඩුවන තත්ත්වයක් පෙන්වනවා. පාපී ක්‍රියා කරන සිතුවිලි ඔබේ ඇති වෙනවා. පතන් කැනීම් ලාභ නැතිවෙන තත්ත්වයකයි පෙන්වන්න කරන්නේ. හතරවෙනි සතිය කොහොමද අපේ ධනු ලග්න හිමියන්ට? ආමාශය පීඩාත්මක තත්ත්වයන් පෙන්වුම් කරනවා. ස්ථාවර වත්කම් සංවර්ධනය කරන තත්ත්වකුයි පෙන්වන්නේ. නව ව්‍යාපාර අවස්ථාවන් අහිමිවන තත්ත්වයක් තියෙනවා. බැංකු කටයුතු පීඩාවට පත් වෙනවා. මකර ලග්න හිමියන්ට පළවෙනි සතිය කොහොමද? මෛත්‍රී සිත පහළවන තත්ත්වකුයි ඔබට පෙන්වන්නේ. චෝදනා කරන පිරිස් ඔබට හමු වෙනවා. පොළවෙන් ලැබෙන සම්පත් අඩුවන තත්ත්වයක් පෙන්වීම කරනවා. ආමාශය ආශ්‍රිතව පීඩාත්මක තත්ත්වයක් පෙන්වනවා. දෙවනි සතිය කොහොමද අපේ මකර ලග්න හිමියන්ට? කොටස් වෙළඳාමට වාසි තියෙන තත්ත්වයකුයි තියෙන්නේ. මංගල යෝග ක්‍රියාත්මක වෙනවා. පින් ක්‍රියා නොකරන තත්ත්වයක් පෙන්වීම කරනවා. තාක්ෂණික භාවිතයේ අපහසුතාවයන් ඔබට පෙන්වනවා. තුන්වෙනි සතිය කොහොමද අපේ මකර ලග්න හිමියන්ට? ලෝක දැනුම ලෝකයේ පිළිබඳ දැනුම ඔබ සොයනවා. සත්ත්ව හිංසාවන් නැති කරන තත්ත්වයක් තියෙනවා. ආයතනික සේවකයන්ගේ
පලිගැනීම් පෙන්නුම් කරන දුර්වල කාල කළමනාගන්න පෙන්නුම් කරන. හතරවෙනි සතිය කොහොමද අපේ මකර ලග්න හිමියන් විදේශ ආයෝජන සාර්ථක වන තත්ත්වයක තියෙන්නේ. සහෝදර සතුරුකම් ඔන්න ඔබට ඇති වෙනවා. මාර්ග ගමනේදී ගැටළු වෙන තත්ත්වයක් තියෙනවා. නායකත්ව ලක්ෂණ දුර්වල වෙනවා. කුම්භ ලග්න, කුම්භ ලග්න හිමියන්ට කොහොමද පළවෙනි සතිය? හිතවතුන්ගේ මුදල් ආධාර ලැබෙන තත්ත්වයකයි ඔබට පෙන්නුම් කරන්නේ. ලෝහ ආශ්‍රිත ව්‍යාපාරවල අලාභ තත්ත්වයන් ඇති කරනවා. පාපී වැඩ යෙදෙනවා. වාස්තු අයහපත් බලපාන තත්ත්වයකයි ඔබට තියෙන්නේ. දෙවෙනි සතිය කොහොමද අපේ කුම්භ ලග්න හිමියන්ට? අන් අයගේ ආදරය ලබන තත්ත්වයකයි පෙන්නුම් කරන්නේ. දේශපාලන කලකිරීම ඇති වෙනවා. කෝප ආවේග ඔබට පහළ වෙනවා. මිතුරුකු සතුරුකු ලෙස ඔබ හඳුනා ගන්න. තුන්වෙනි සතිය කොහොමද අපේ කුම්භ ලග්න හිමියන්ට? ඉඩම් ගැටලු ඇති වෙනවා. කාලය යහපත් ලෙස ඔබ කළමනාකරණය කරනවා. මාර්ග අනතුරු අවදානම කොන්න ඔබට තියෙනවා. විදේශ උපකාර ඔබට අහිමි වෙන තත්ත්වයක් තියෙන්නේ. කුම්භ ලග්නයට හතරවෙනි සතිය කොහොමද? දෙමාපියන්ට යුතුකම් ඉටු කරන තත්ත්වයකුයි ඔන්න තියෙන්නේ. අසාර්ථක වෙළඳ ප්‍රචාරණ ඔබ සිද්ධ කරනවා. හිතුවක්කාර ක්‍රියාවලින් ඔබට විශේෂිත අලාභයන් ඇති කරනවා. නෑදෑ උපකාර අහිමි වන තත්ත්වයකුයි ඔබට තියෙන්නේ. මීන ලග්නේ කොහොමද? මීන ලග්නේ පළවෙනි සතිය ආර්ථික දුර්වලතාවයන් ඇති වෙනවා. නෑදෑ ප්‍රශ්න ඇති වෙන තත්ත්වයකුයි තියෙන්නේ. වැඩි ලාභ ඇති ව්‍යාපාර අවස්ථාවන් ඔබට අහිමි වෙන තත්ත්වයක් තියෙන්නේ. මනස හා සිරුරේ සුවපත් භාවයක් ඔන්න ඇති වෙනවා. දෙවැනි සතිය ගැන අවධානය යොමු කරොත් අසාර්ථක ආයෝජන ඔබ සිද්ධ කරනවා. අනපේක්ෂිත ධන අහිමිවීමක් දක්වනවා. ණය ගෙවීමට සිද්ධ වන තත්ත්වයකුයි තියෙන්නේ. මංගල යෝග ක්‍රියා කරනවා. තුන්වෙනි සතිය කොහොමද අපේ මීන ලග්නයට? මියගිය අයෙකුගේ ධනය ඔබට හිමිවීමට ඉඟි පහළ වෙනවා. කෝප ආවේග ඔබේ ජනිත වෙනවා. ලෙස්සා වැටීමට කටයුතු තියෙනවා. අයහපත් වාස්තු දෝෂ බලපෑමක් ඔබට පවතිනවා. හතරවෙනි සතිය කොහොමද අපේ මීන ලග්නයට? අනපේක්ෂිත සිදුවීමක් ඔබට සිද්ධ වෙනවා. විනෝද අවස්ථාවන් අහිමි වෙනවා. අන් අයගේ ආදරය ලබන තත්ත්වයකින් ඔබට පෙන්වන්න කරන්නේ. විභාග මතක ශක්තිය සම්බන්ධ දුර්වල වීම පෙන්වන්න කරනවා.